අයිබෝවන් මේක එඩියුකේෂන් පර්පස් එකක් සහ ලර්නින් පර්පස් එකක් සඳහා තමයි මේ රූලට් වීල් එක කොහොමද වැඩ කරන්නේ කොහොමද අපි ප්ලේ කරන්නේ ඒ වගේම අපි උගන්වන්නේ මොනවද ඒ ඉගෙන ගන්න දේයින් කොහොමද මේක හරියටම බේසික් සිස්ටම්ස් වලින් හැමතිස්සම වින් කරන්න විතරක් ප්ලේ කරන්න කියන එක සම්බන්ධයෙන් පෙන්වීම සඳහා තමයි මේ වීඩියෝ සෙෂන් එක ඔබතුමාලා වෙනුවෙන් අපි අරගෙන ආවේ ඉතින් බලමු ප්ලේ කරලා කොහොමද වින් කරන්න කියලා මේකේදී සුවිශේෂ ඇනලිසිස් ටේබල් එක ඕපන් කරලා අපි බලමු කොහොමද යන්නේ කියලා හරි Numbers, colors, set එක අපි analyze කරලා බලමු. අද සුවිශේෂී අවස්ථාවක් තියෙනවා. මොකද දන්නවද? recording කරනකොටම සුවිශේෂී අවස්ථාවක් පේනවා. මෙතනදී dealer change එකක් වෙලා තියෙනවා. Dealer change එකකින් පස්සේ තමයි මේ විදිහට යන්නේ දැන් නම්. Dealer change එක පැහැදිලිව වෙලා තියෙනවා කියලා පේනවා. මොකද shuffles අවස්ථාවක්. ඉගෙනගත්ත ළමයි මතක තියාගන්න. ඉගෙනගත්ත ළමයිනුත් මේක බලනවානේ. අපේ students ලටත් කියන්නේ මෙතනදී dealer change එකක් වෙලා තියෙනවා කියලා හඳුනාගන්න කොහොමද? Shuffles දෙකක් ළඟ තියෙනවා. ඉතින් shuffles දෙකක් හඳුනාගන්න පුළුවන් නම් ඔයාලට ඒ shuffles දෙක ළඟ යනවා නම් dealer change එකක් අනිවාර්ය වෙලා තියෙනවා. ඉතින් dealer change එකකදී shuffle එකක් ගිහිල්ලා තියෙනවා නම් අපිට පුළුවන් ඒ shuffle එක භාවිත කරලා play කරන්න. ඉතින් මෙතනදී මම ඊළඟට base space කරන්න යන්නේ වෙන පාටක් එනවා කියලා. අපි බලමු මෙතනදී බොහෝ දුරට ඊළඟට එන පාට ඇනලයිස් කළ බලලා ඩිෆරන්ට් එකකට යක් හරි රතු එකකට යක් හරි රතු එකකට යක් අනිවාර්යයෙන්ම ඩිෆරන්ට් එකක් විය යුතුමයි මොකද මේකදී ෂෆල් අවස්ථාවකින් පසුව තමයි අපි ප්ලේ කරන්නේ ඉතින් ස්ථාවී මගේ බැලන්ස එක 11000ක් තිබ්බා දැන් 10000කට අඩු වෙලා තියෙනවා මම 10000 ඩිපොසිට් කරගෙන තමයි ඔයාලට මේ කවුන්ට් එකක් කවුන්ට්ස් කීපයකින් ඔයාලට පෙන්වන්න ඕනේ නිසා පොඩි කවුන්ට් එකක් ගත්තා ඒ කවුන්ට් එකේදී MM යූස් කරන්න ඕනේ මනි මැනේජ්මන්ට් එහෙම අනිවාර්යයෙන්ම හරි ඔන්න තුනට වැටුණා එක වින් එකක් හරි 2000ක් වින් කරා ඉතින් බැලුවා නේද ඔන්න ওই විදිහට තමයි අපි සරලව ඔක වින් කරන්නේ ඉතින් ඒ වගේම අපි ඊළඟට බෙට් ස්පේස් කරන පාට මොකද අපි යන් සේම් කලර්ස් හරි සේම් කලර්ස් යන් එහෙනම් නැවතත් අපි රතු පාටට යන එක තමයි සුදුසු රතු පාටට හරි ඊළඟටත් බොහෝ දුරට රතු පාට අංකයක් වැටෙනවා කියලා තමයි ප්ලේස් කරේ හරි මෙහෙම තමයි අපි බේසික් සිස්ටම්ස් ඉගෙනගත් ළමයි දන්නවා ඇති මොකද්ද මම මේ කරන්න කියලා ඉතින් මේ ඉගෙනගත් ළමයින්ට ඉතින් මේක සරල දෙයක් ලොකුවට නැහැ පොඩ්ඩක් ඇනලයිසිස් කරලා අවස්ථාව හරියට බලලා එතන ප්ලේස් කරා නම් වින් කරන්න විතර ප්ලේස් කරන්න අනිවාර්ය වින් කරන්න ඕනේ එහෙම තමයි ඉගෙනගත් ළමයි කරන්නේ 19 රතු එකත් වින් කරා වින්ස් දෙකයි රුපියල් 2000ක් අතේ මම මෙතන සෑහෙන වින්ස් ගන්න යන්නේ නැහැ බෙට් ස්පේස් කරන්න යන්නේ නැහැ ලිමිටේෂන් තියා ගන්නවා මොකද ට්‍රේස් වෙන්න පුළුවන් ලිමිටේෂන්ස් ඊළඟට අපි යම් වෙනස් වෙනවා කියලා මොකද අපි කලින් ගත්ත ඒක නිසා එක දිගට එකම පාට යන්න බෑ යමු කළු පාටට හරි එකට යා හරි ඇනලිසිස් ටේබල් එකේ පහලින්ම ගිහිල්ලා තව ඩීලර් චේන්ජ් එකක් නිසා වැඩි පහල යන්න ඕනේ නැහැ අපි 50ක් 60ක් ඇතුළත ඇනලිසිස් කරා නම් ඇති ඉගෙන ගත්ත ළමයිනුත් බලනවානේ බලා ගන්න හරි බලමු 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 වෙන ස්පොට් එකකට යයිද කියලා බලමු හරි එකක් තිහ වටනා සුත්තිස් එක වටනා එකක් වින් වින්ස් තුනයි කදිකටම හරි නැමතත් අපි යන්නේ මොකටද එනවා සේම් කලර් යමු සේම් කලර් එකට මොකද අපි දන්නවා බේසික් සිස්ටම්ස් වලින් ෂෆල්ස් හඳුනා ගැනීම කරා ඩීලර් චේන්ජ් එකක් වෙලා තියෙනවද නැද්ද කියලා බලුවා ඩීලර් චේන්ජ් එකක් වෙලා තියෙනවා හරි ගියා කළු පාටට යන් 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 තපරිකයි හරි හරි බලමු හතරේ වින් එක බලමු මේකද එකම ටේබල් එක එක දිගට ප්ලේ කරන්න හොඳ නැහැ හැබැයි ඔයාලට පෙන්වන්න ඕන නිසා මම කැමතිම ටේබල් එක මේක වීනස්
රෝලට් වීල් එක. ඉතින් මේක මම ප්ලේ කරනවා ගොඩක් දුරට. මේක මම ගොඩක් කැමතියි. ඒ වගේම ඇනලයිසිස් කරන්න ලේසි, හඳුනා ගැනීම ලේසි. ඒ නිසා තමයි මම මේ ටේබල් එක තෝරගත්තේ. හරි. වින්. එකක් වින්. ඔන්න වින් කරා. හරි. හරි. අංක 6 වටුනේ. අංක 6 වටුනා නම් බලන්න 6 31 13 19 32 ජෝඩි වෙලා යනවා. එහෙනම් අනිවාර්යයෙන් මේක 3 වෙනි කොලම් එකේම අංකයක් වැටිය යුතුමයි. එහෙනම් ඒකත් හරි නම් ලස්සනට වැටෙනවා නම් රතු පාට අංකයක් තමයි වැටෙන්න ඕනේ. නිසා ඩිෆරන්ට් එකකට යන් අපි අනිවාර්යෙන් රතු පාට එකක් වැටෙනවාමයි. ඊළඟට මේක නම් ගොඩක් ෂුවර් කියලා දාන්නේ. මොකද අනිවාර්යෙන් මම දන්නවා මේක රතු පාට එකක් වැටෙනවා කියලා. අන්තිම ෆයිනල් බෙට් එකක් ඉවර කරමු. මොකද අපි 4ක් 5ක් දක්වා බැලුවා. දැන් වැඩි ප්ලේ කරන්න හොඳ නැහැ. එකම ටේබල් එකේ මම ඔයාලට කියලා මම ප්ලේ කරන එක වැරදීනේ. උගන්වන මනුස්සයා උගන්නලා එකම ටේබල් එකේ ඉදිරිය ප්ලේ කරන්න හොඳ නැහැ. හරි. මේක මේකෙන් නතර කරමු. මේක වින් කරයිද? ඔස්සනොත් නතර කරනවා මම. නෑ අනිවාර්යෙන් වින් කරනවා. මොකද 3 වෙනි කොලම් එකෙන් වැටෙන්න ඕනේ 3 වෙනි කොලම් එකෙත්. හරි. මම කිව්වනේ 3 වෙනි නම්බර්ස් මෙතන ඇඩ්වාන්ස් සිස්ටම් එකත් බලපානවා. ඉතින් 3 වෙනි කොලම් එකේ අනිවාර්ය නම්බර් එකක් වටනවා. මෙන්න 2000ක් වින් කරා. හරි. දැන් ආයෙ මොකද කරන්නේ? සේම් කලර්. මොකද සේම් කලර් ආවේ සෝරි ඩිෆරන්ට් කලර් එකක් ආවේ. එතකොට සේම් කලර් එකට ඊළඟ බෙට්ස් එක ප්ලේස් කරන්න නම් ඊළඟකට යන්නේ සේම් කලර් එකක්. හරි. මේක හරි මේක අන්තිම. හරි. මේක අන්තිම එකක් දාලා යන්. මොකද සුවිශේෂී අවස්ථාවක් අපිට සෙට් උනේ චෆර්ස් දෙකක් එක ළඟ ඩීල චේන්ජ් එකක් එක්ක යනවා නම් අපිට සුවිශේෂීම අවස්ථාවක් සෙට් වෙනවා. ඉතින් මම සුවිශේෂී අවස්ථාවක තමයි සෙට් වෙලා තින්නේ. ඒක පෙන්වන්න නිසා තමයි ගොඩක් ඒ නිසා තමයි මේ වගේ ඔයාලටත් භාවිතා කරලා යන්න පුළුවන්. මේ වගේ එක දිගට ප්ලේ කරන්න පුළුවන්. හැබැයි එක දිගට ප්ලේ කරන්න එපා කියලා මම ගොඩක් දුරට කියලා දෙනවා. ඇඟට හුරු වෙනකම් මගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක නිසා තමයි මම මේ දේ කරන්නේ. ඔයාලට එහෙම බෑ. ඉගෙන ගන්න තලමයි දන්නවා ඇයි කියලා. ඉගෙන ගන්නෙත් අන්න ඒ නිසා. ඉතින් ඒක පරිස්සමෙන් භාවිතා කරන්න. ඉතින් ඔයාලට පෙන්වන්න ඕනේ නිසා තමයි දැන් මේ බලමු ගොඩක් දුරට එන්න ඕනේ. ආවා. හරි. ඔන්න වින් එකක් ඒකත් ඔන්න ඔය වගේ තමයි වින් කරන්නේ. ඉතින් 2000ක් වින්. ඉතින් මාස්ටර් කැම්පස් එකේ මේ ආයතන විසින් උගන්වන්නේ මෙන්න මේ දේ. ඉතින් ලස්සනට ස්ටොප් කරගන්න ලොස් එක දිනන අවස්ථාවන් හරියටම හඳුනාගෙන එතන විතරක් ප්ලේ කරන්න හැම දෙයක්ම ඉගෙන ගන්න ලස්සනට අරන් යන්න විතරයි තියෙන්නේ. ඉතින් ඔබතුමාලාට අපිත් එක්ක ජොයින් වෙන්න පුළුවන් ඕන වෙලාවක මේ වගේ ඔයාලට අරන් කරගෙන යන්න පුළුවන් මේක මාසිකව මුදල් උපයන මාර්ගයක් විදිහට වගේම මේක ඉගෙන ගන්න ලයිෆ් ටයිම් අරගෙන යන්න පුළුවන් විදිහට. ඉතින් නිකන් කෑලි කෑලි කරගෙන වැඩක් නැහැ. ලයිෆ් ටයිම් අරගෙන යමු. හරියනම් සුබ දවසක්.